ජෙසුපීටයි අද බදාදා දවසයි අද ඔබත් එක්ක බෙදා ගන්නට යන්නේ වද දෙන කෙනාව නිදහස් කරා ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඔබට විරුද්ධව කවුරු හරි වැරද්දක් කළාද ඒ කෙනාට පහදලා දෙන්න එහෙමත් නැත්නම් ඒ කෙනා පිළිගන්නේ නැත්නම් තව කෙනෙක් එක්ක කියන්නේ නැත්නම් සභා මූලික ඉස්සරහට ගෙනියන්න ඒ විදිහට එයා තේරුම් ගන්නේ නැත්නම් ඒ කෙනාව අතහරින්න විජාතිකයෙක් විදිහට සලකන් විජාතිකයෙක්ව අපි දන්නේ නැහැ එනිසා දන්නේති කෙනෙක් විදිහට සලකන්නේ. එතකොට එයා කරන කියන දේවල් ගැන මම වැඩියෙන් තකන්නේ නැහැ. එනිසා මගේ ජීවිතේ මම ගොඩාක් වෙලාට කියන දේ තමයි මේ මිනිස්සයා මට මහර වදයක්. මේ අය ජීවත් වෙන්නේදී අපිට හරි වදයක්. අපි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න නමුත් මේ මිනිස්සු ඉන්න නිසා අපිට gedara සැනසීම ඉන්න නැහැ. මේ වගේ අපි ගොඩාක් දේවල් කියනවා. නමුත් ඔබ වදයක් විදිහට තියාගෙන ඉන්න අයව නිදහස් කරන්න ඔබ ඒ අයගෙන් නිදහස් වෙන්න ඕනේ කියලා කිය ඒ අයව වදයක් කරන් තියෙනවා. පළවෙනි කාරණාව ඒ අයගෙන කතා කරන එක නවත්තන්න. දෙවෙනි කාරණාව ඒ අයගෙන හිතන එක නවත්තන්න. තුන්වෙනි කාරණාව ඒ අයව නිදහස් කරයි කියලා මතක තියාගන්න. එහෙම හිතා ගන්නට පුළුවන් නම් ක්‍රිස්තුස් වහන්සේ ඔබට නිරන්තරයෙන් දුන්නා වූ ඒ පණත ඔබ මට ආදරය කරනවා වගේම ඔබ අනිත් අයට ආදරය කරන්න ඕනේ කියන දේ අපිට සිහි ගැන්වෙනවා. ඒ තුල ඒ අය කරන මෝඩකම් වෙන්න පුළුවන්, ඒ අයගේ තියෙන දුසිරිත වෙන්න පුළුවන්. ඉවසීමෙන් අපි මඟ හරින්න පුරුදු වෙනවා. මතක තියාගන්න. සාතන්ට ඔබට විරුද්ධව ගහන්න බැරි එකම අවස්ථාව ඔබ ඉවසීමෙන් වැඩ කරන අවස්ථාවයි. ඒ නිසා අපිට වද දෙන අයව නිදහස් කරමු. ජෙසුස් වහන්සේ